මේවගේ කියන්න අවශ්‍යයි. ඇඟලුම් කම්හල් වල ඉන්න අද කාන්තාවන් ඉතා විශාල වශයෙන් දුකින් දිනවා. පැය 8ක් හිටගෙන ඉන්නවා, පැය 11ක් හිටගෙන ඉන්නවා. හැබැයි අද වෙනකනොත් ඒක වෙනස් වෙලා නැහැ. මම දන්නවා ගැබිනි කාන්තාවන්ට යම් සහනයක් ලබා දීලා තිනවා. නමුත් ඒක තාමත් ප්‍රමාණවත් නැහැ. පහුගිය දිනවල මට අහන්න ලැබුණා අපේ රටේ විශේෂයෙන් ඉතාමත්ම රූමත් කාන්තාවක් මෙවල ලෝක රූරජන තරඟයෙන් දිනුවා. අපි ඒ ගැන ගොඩාක් ආඩම්බර වෙනවා. හැබැයි එතුමිය ගැන මාධ්‍ය ජාලේ නැත්තම් සමාජ මාධ්‍ය ජාලේ ලියවිච්ච සමහර තොරතුරු ගැන මම සතුටු වෙන්නේ නැහැ. ලෝක රූරජනක් අපේ රටට බිහි වුණේ අවුරුදු 35කට පස්සේ. එවැනි කෙනෙක් අපි පිළි අරගෙන අපි එවැනි කෙනෙක් ගැන ආඩම්බරෙන් කතා කරලා ඒ කාන්තාව දිරිමත් කරන්න අවශ්‍යයි. නමුත් ඇතැම් පිරිස ඇය ගැන කතා කරේ විවේචනාත්මකව. මෙය සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතුයි. මොකද ඒකට හේතුව හැම කාන්තාවකටම එක අයිතිවාසිකම් මේ රට තුල තිබෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම අපේ තේ දළු නෙලන කාන්තාවන් ඔවුන්ට අද ඔවුන්ගේ ප්‍රදේශවල වැසිකිළියක්වත් නැහැ. අවුරුදු 40ක් ඔවුන් ජීවත් වෙලා තියෙනවා මේ රටට විශාල සේවයක් කරන්න. ඒ වගේම ඇඟලුම් කම්හල්වල කාන්තාවන් අද සේවය කළා තියෙනවා මේ රටට විශාල සේවයක් කරන්න. හැබැයි ඔවුන්ට ලැබුණ දේ කුමක්ද කියලයි අද මානව හිමිකම් දිනේ මම පැවතිච්ච රජයෙනුත් ඉන්න රජයෙනුත් ඉදිරියට එන්න තියෙන රජයෙනුත් අහන්නේ. ඒක තමයි ඔවුන්ට ලැබිච්ච දේ කුමක්ද කාන්තාවන් විදිහට මේ රටේ ආර්ථික සංවර්ධනයට උදව් කළා. ඒ නිසා අපි නැවත හැරෙන්නට කාලය ඇවිල්ලා තියෙනවා. ඒ කාලය හැරිලා අපිට තීන්දුව තීරණ ගන්න අවශ්‍ය වෙලා තියෙනවා. මේ රටේ අනිවාර්යයෙන්ම බුද්ධිමත් කාන්තාවන් පාර්ලිමේන්තුවට යා යුතුයි. ඒ වගේම ප්‍රතිපත්ති වෙනස් කර යුතුයි. ඒ වගේම විශේෂයෙන්ම ඔවුන්ට ලැබිය යුතු වරප්‍රසාද ඔවුන්ට ලැබිය යුතුයි. ඒ වගේම මම විශේෂයෙන් මතක් කරන්න අවශ්‍ය වෙන දෙයක් තමයි තව අපේ දීවර කාන්තාවන් ඒ වගේම ගොවි කාන්තාවන්. අද අපි හැමෝම දන්න දෙයක් තියෙනවා පලිබෝධනාශක පාවිච්චි කරනවා කියලා කියන්නේ ඉතාමත්ම විෂසහිත දෙයක්. අද අපේ කාන්තාවන් මේ පලිබෝධනාශක පාවිච්චි කරනවා. පලිබෝධනාශක භාවිතා කිරීමේදී ඔවුන්ට ගැබිනි වුවන් පස්සේ ඒ දරුවන් ලැබීමේදී නොයෙකුත් ඒ දරුවන්ට පවා ලෙඩ රෝග බෝ වෙනවා. නමුත් මේ සියලු දේවල් ගැන සොයලා කටයුතු කරන අද අපේ අමාත්‍යංශ නැහැ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ඒ කාන්තාවන් ආරක්ෂා කරන්න අවශ්‍ය කාලයක් ඇවිත්න ඔවුන්ගේ සෞඛ්‍ය ගැන ඔවුන්ගෙන් බිහි වෙන දරුවන් ගැන ඒ වගේම විශේෂයෙන්ම අපි කාන්තාව ආරක්ෂා කරන්න කියලා ඉල්ලන හේතුව තමයි අපේ රටේ අනාගතයේ තියෙන්නේ කාන්තාව අතේ. අපේ රටේ අද ජනගහනය මදි නම් කාට දේ කරන්න පුළුවන්? කාන්තාවකට පමණයි. කාන්තාව තමයි අපේ රටේ අම්මා. ඒ නිසා මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා මේ රජයෙනුත් ඒ වගේම විශේෂයෙන්ම කාන්තා අමාත්‍යංශයේ භාරව කටයුතු කරන ඇමතිතුමාගෙනුත් විශේෂයෙන් කරන ඉල්ලීම තමයි කරුණා කරලා කාන්තාවන් තේරුම් අරගන්න පුළුවන් ප්‍රතිපත්තියක් හදන්න. ඔබතුමාට ඒක කරන්න බැරි වුණත් කරුණා කරලා නිසි කාන්තාවන් ලබාගෙන තමන්ගේ අමාත්‍යංශයට ඔවුන්ගේ සහාය ලබාගෙන අනිවාර්යයෙන්ම ඒ අමාත්‍යතුමා හරි ප්‍රතිපත්ති මාලාවක් කාන්තාවන් වෙනුවෙන් මේ රටේ බිහි විය යුතුයි. මොකද ඒකට හේතුව මේ රට ඉදිරියට යන්නේ කාන්තාවන් නිසාමයි. මොකද අම්ම කෙනෙක් වෙන්න පුළුවන් කාන්තාවකට පමණයි. ඉතින් ඒ නිසා ඇය ආරක්ෂා කිරීම මේ රටේ විශේෂයෙන් පාර්ලිමේන්තුවේ යුතුකම් බවට පත් වෙනවා. ඒ නිසා මම විශේෂයෙන්ම අද දවසේ මානව හිමිකම් දිනේ අපි අද විශේෂයෙන්ම කරන ඉල්ලීම තමයි කාන්තාව ආරක්ෂා කරන්න, ඇයට ඇයව අගය කරන්න, ඇයට අවශ්‍ය සුරුදේ ලබා දෙන්න, ඒ වගේම ඇගේ සෞඛ්‍ය ආරක්ෂා කරන්න, ඒ වගේම ඇයට ගරු කරන්න. කාන්තාවන් ඉල්ලන්නේ ගොඩක් දේවල් සමාජයෙන්. ඉල්ලන්නේ එකම එක දෙයයි. ඒ තමයි ගරුත්වය. මේ ගරුත්වයත් එක්ක මම විශේෂයෙන් මතක් කරන්න කැමති දේ තමයි
බස් රථය යනකොට දුම්රිය යනකොට වැඩ කරන ස්ථානයේ කාන්තාවන්ට හිංසනය නොවන විදිහට කටයුතු කිරීමත් ඒ ගැන පසුරම් පසුවිපරම් කිරීමට කමිටුපත් කිරීමත් ඒ වගේම විශේෂයෙන්ම කාන්තාවන්ට හඬක් නගලා තමන්ගේ ප්‍රශ්න කියන්න පුළුවන් ස්ථානයක් සකස් කිරීමත් මම විශ්වාස කරනවා මේ ජනාධිපති කාර්යාලයේ ඉෂ්ට සිද්ධ කරන්න පුළුවන් නම් ඒ තවත් හොඳයි කියලා මොකද ඒකට හේතුව එතකොට ජනාධිපතිතුමාටත් කෙලින්ම දැනගන්නට පුළුවන් මේ රටේ අම්මාවරුන්ට තියෙන ප්‍රශ්න කුමක්ද කියන එක. ඒ නිසා මානව හිමිකම් දිනේ මේ ලෝකයේට මානවයා බිහි කරන මානවිකාවට සලකන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. බොහොම ස්තුතියි.